ඔන්න ළමයි අපි අද මාළු පාන් හදන්න යන්නේ. අපිට මුලින්ම පිටි කිලෝ එකක් අවශ්‍ය වෙනවා මේකට. අපි පිටි කිලෝ එකක් අරගෙන යලා හලා ගන්න ඕනේ. මේ විදිහට හලාගෙන ඊට පස්සේ අපි ඒකට එකතු කරන්නේ මොනවද? පුළුවන් නම් කියන්න බලන්න. ඔන්න අපි එකතු කරගන්නවා ඊස්ට් ග්‍රෑම් 15. අපි ඒකටම එකතු කරගන්නවා සීනි ග්‍රෑම් 100කුත්. අපි මේ සීනි ග්‍රෑම් 100ත් එකතු කරගෙන හොඳින් කවලම් කරගන්න ඕන. ඊස්ට් සහ සීනි එකතු කරගන්නේ මුලින්ම ඊස්ට් වලයි සීනි වලයි තියෙන ක්‍රියාකාරීත්වය වැඩි නිසා. පිටි පිපෙන්න ඕන නිසා තමයි අපි ඊස්ට්යි සීනි මුලින්ම දාලා හොඳට කවලම් කරගන්නේ. ඊට පස්සේ අපි ලුණු ටිකකුත්, ඒ කියන්නේ ලුණු ටිකක් කිව්වට ග්‍රෑම් 15ක් ගන්න. හරිද? ටිකක් කියලා ඉල චුට්ටක් දාලා ඉල හරියන්නේ නැහැ නේ. රස එන්න නම් පදමට දාන්න ඕනේ. ඒ නිසා ලුණු ග්‍රෑම් 15ක් දාන්න ඕන මේකට. ඊට පස්සේ ඉතින් ඒකල්ලත් අහක් වෙලා පිටි ටික අපි අර සිමින්ති බදාම අනන ඔයාලා දැකලා තියෙනවනේ. අන්න ඒ වගේ වටේට මේව කල්ලියලා ගිනි කන්දක් වගේ ගහ ගන්න ඕනේ. ඔයාලා ගිනි කන්ද දැකලා තියෙනවනේ. ගිනි කන්දේ පහත් තැනකින් තමයි කොයි වෙලාවෙත් ලෝදිය ගලාගෙන යන්නේ. ඒ නිසා ඔයා හරියට වටේ හදා ගන්න ඕන. නැත්තම් වතුර ටික මැදට දැම්මට පස්සේ කොහෙන් හරි කැඩුනොත් වතුර ටික මේසි පුරාම යන්න පුළුවන්. ඒක නිසා වටේ හොඳට හදා ගන්න. අපි දැන් වතුර ටික දාගන්නයි යන්නේ. මුලින්ම වතුර භාගයක් විතර එකතු කරගන්න. වතුර ගන්න මිලිලීටර් 600යි. වතුර දාන ප්‍රමාණය එක එක පිටි වර්ග වලට වෙනස් වෙනවා. ප්‍රීම පිටි එක තියෙනවා ඔයාලා දන්නවනේ, කඩේ එක එක වර්ගයේ පිටි තියෙනවනේ. ඒක නිසා ඔයාලා ප්‍රීම පිටි වලට ගන්නවා නම් මේ වතුර ප්‍රමාණය හරියටම හරි මිලිලීටර් 575ත් 600ත් අතර තමයි ගන්න ඕනේ. විතරයකුත් ඔයාලා මේකට එකතු කරන්න හිතාගෙන ඉන්නවනම් ඔයා වතුර ප්‍රමාණය ටිකක් අඩු කරන්න. අපි වතුර ටික ඔක්කොම හලලා ගන්නේ නැහැ. අපි ඒක ටික ටික තමයි එකතු කරගන්න ඕනේ. මොකද වතුර එකපාරටම හලාගත්තු තින් ඩෝ එක හදා ගන්න අමාරු වෙනවා. අපි සාමාන්‍යයෙන් පිටි එක අනා ගන්නකොට ටික ටික එකතු කරගන්නවා නම් වඩාත් හොඳයි. මුලින්ම අපි වතුර ටික සාමාන්‍ය වතුර භාගයක් විතර වගේ දාගෙන ඊට පස්සේ අපි පිටි ටික හදා ගන්නකොට ටික ටික එකතු කරගන්නවා නම් තමයි හොඳ. අපි දැන් ටික ටික මේ වගේ එකතු කරලියලා පිටි ටික ඩෝ එකක් විදිහට හදා ගන්න ඕන. අපි ඉතින් මේ විදිහට අනාගෙන 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 යනකොට අතේලෙන. එතකොට එපා වෙන්න පුළුවන්. පවුනේ කියලා මේක නතර කරන්න බෑනේ. පිටි කිලෝ එක පරාදී. එහෙම වුණොත් මාළු පාන් කන්න වෙන්නේ නැත්නම්. ඒක නිසා අපි ගානට මේක අනාගෙන යලා හරි පදමට ආවට පස්සේ අතේ ඇලිනේවත් හරියනවා. ඒක පොඩ්ඩක් ඉවසා දරාගෙන ඉන්න ඕන. ටික පිටි ටිකක් එහෙම අතේ ගා ගන්නත් පුළුවන් මේ අවස්ථාවේදී. ටිකක් එහෙම අතේ ගාගෙන ඊට පස්සේ අපේ අතේ තියෙන ටිකක් පොඩ්ඩක් මේ ඌරල එහෙම කියලා දාලා පිටි ගුලිය අපිට හදා ගන්න ඕන. අද අපේ මේ වැඩි කරන්නේ යොවිඳු. යොවිඳු තමයි අද අපේ මාළු පාන් හදන්න අවශ්‍ය පිටි ගුලිය. එහෙමත් නැත්තම් ඩෝ එක. ඒක හදන්නේ අපේ යොවිඳු. යොවිඳු විතරක් නෙවෙයි අපේ අනිත් යාළුවෝටත් මේ විදිහට හැමදාම ප්‍රැක්ටිකල් කරන්න දෙනවා. එතකොට හැමෝම මේ විදිහට හදන්න. අපි මාළු පාන් විතරක් නෙවෙයි මේ දැන් අපි මේ දවස් ටිකේ කරගෙන යන්නේ නෝමල්. අපි ඉදිරියට ගොඩක් වීඩියෝ දාන බලාපොරොත්තු වෙනවා. මේ වගේ නෙමෙයි කේක් වීඩියෝ තියෙනවා, ඊට පස්සේ කුකීස්, තවත් තවත් වීඩියෝ ගොඩාරියක් ඉදිරියට දාන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒක නිසා අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. මොකද තවත් මේ වැනි වීඩියෝ ඔබ වෙතට රැගෙන ඒමට අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ නිසා අපිත් එක්ක රැඳී ඉඳී කියලා අපි විශ්වාස කරනවා.
දැන් අපි මේ බටර් ටික එකතු කරගන්න ඕන. බටර් ග්‍රෑම් 100ක් තමයි අපි එකතු කරගන්නේ. ඒක වී අකුරේ හැඩයට වගේ ගාගෙන ඊට පස්සේ හොඳින් අනා ගන්න ඕන ඉටිමෝලියේ පදම එනතුරු. පිටිමෝලිය අල්ලද්දි ටිකක් අතේ ඇලෙනවා වගේ නම් අපිට පුළුවන් අමතර පිටි ටිකක් අරගෙන යලා අපේ ටේබල් එකට ඉහාගෙන අපිට ඒ උඩින් පිටිමෝලිය අල්ලන්න. එතකොට අර ඇලෙන ගතිය අඩු වෙනවා. අවසානයේ මේ වගේ ෆිනිෂින් එකක් තියෙන්න ඕන අපේ ඩෝ එකේ. ඊට පස්සේ අපි ඩෝ එක ෆිනිෂින් කරගන්න ඕන. මේ වගේ ලස්සනට උඩ ටික හැදෙන විදියට ඇතුළට නවලියලා ෆිනිෂින් කරලා ඒකට උඩින් ඔල් තෙල් ටිකක් ගාලියලා ලන්ච් ෂීට් එකකින් වහලා විනාඩි 20ක් විතර අපි පිපෙන්න තියන්න ඕන. හොඳට පිපුණට පස්සේ තමයි අපි ඉතුරු ඇට් ටිකට යන්නේ. මේ වගේ හොඳින් පිපුණට පස්සේ අපි ලන්ච් ෂීට් ආවරණ ඉවත් කරගෙන අපි මේ ඩෝ එක මාළු පාන් සෑදීමට අවශ්‍ය ප්‍රමාණයට පිටිගුලි ටික කඩා ගන්න ඕන. අපි ග්‍රෑම් 60 කෑලි වලට තමයි කඩා ගන්නේ. ඔයාලට ඕන ප්‍රමාණයකට මේක කඩා ගන්න පුළුවන්. එතකොට මාළු පාන්ගේ විශාලත්වය වැඩි වෙනවා මේ පිටි ගන්න ප්‍රමාණයත් අනුව. මේ වගේ පිටිගුලි ටික හදාගෙන විනාඩි 20ක් පිපෙන්න තියන්න. අපි මේ වගේ මාළු පාන් වලට දාන කරිය ගුලි කල්ලෙල්ල මේ විදිහට තියාගත්තාම ලේසි. අපිට ඒ ගුලියක් අරගෙන යන්න මැදට තියලෙලා ඊට පස්සේ හදාගන්න ලේසි නිසා තමයි මෙහෙම කරන්නේ. අපි දැන් මාළු පාන් නවන්න යන්නේ. මුලින්ම ටේබල් එකේ පොල් තෙල් ටිකක් දාගෙන අපි විනාඩි 20ක් පිපෙන්න තියපු පිටිගුලියක් අරගෙන යන්නලා ඒක මේ විදිහට තුනී කරගන්න. ගොඩක්ම තුනී කරන්නත් එපා. මොකද මැද තුනී වුණොත්
ඉරෙන්න බලනවා. එහෙම කරන්න නැතුව ගානකට තුනී කරන්න, ගොඩක්ම තුනී කරන්නත් එපා. මේ විදිහට තුනී කරගන්න. ඊට පස්සේ මේ විදිහට නවන්න. මෙහෙම නවලා සීල් කරන්නත් ඕන. අනිත් පැත්ත හැරවලා ඔන්න ඔන්න වටේ සීල් කරගන්න. නැත්තම් අර බේක් වෙනකොට ඒක නිකන් පුපුරන්න වගේ බලනවා. ඒ නිසා තමයි මේ විදිහට හොඳට වටේ මේව කලියලා සීල් කරගන්න. ලස්සන හදා ගන්නත් පුළුවන් මේ විදිහට සීල් කලියලා. අපිට තවත් ක්‍රමයකට මේ පිටි ගුලිය අරගෙන යලා මාළු පංකාරිය දාලා හදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ පිටි ගුලියට තියලා මුළු තුන එකට අල්ල ගන්නවා. අල්ලගෙන ඊට පස්සේ අර ධාර ටික සීල් කරගන්න ඕනේ. ඇඟිල්ලෙන් තද කරලා සීල් කරගන්න ඕනේ. මේ විදිහට සීල් කරලියලා උනත් අපිට තියන්න පුළුවන්. ඔයාලට කැමති විදිහකට ඒක සීල් කරගන්න පුළුවන්. ඔයාලා මේ වගේ ත්‍රිකෝණාකාරව හදනවා නම් හැම වෙලේම මැද ගොඩක් තුනී කරන්න එපා. මුළු තුන විතරක් තුනී කරලා ඇදලියලා මේ වගේ සීල් කරලා ගන්න ඕන නම් තමයි හොඳ. නැත්තම් අර මැද එහෙම මේ වුණාට පස්සේ පිපෙනකොට අර ඒක ලස්සන නෑ. නැත්තම් එහෙම්මම තියෙනවා. අපි මේ විදිහට නවාගත් මාළු පාන් ටික තැටිවල දාලියලා විනාඩි 20ක් ආයෙත් පිපෙන්න තියන්න ඕන. තැටිවලත් පිපුණට පස්සේ තමයි අපි වේක් කරගන්නේ. අපි දැන් ඒක් වොච් කරන්න යන්නේ. අපි බිත්තරයක් අරගෙන ඒක හොඳට බීට් කරගන්න ඕන. ඊට පස්සේ පින්සලක් අරගෙන යලා මාළු පාන් වල උඩ ටිකේ ගාන. අපි ඒක් වොච් කරනකොට ගොඩක් තද කරන්නේ නැහැ. අපි නෝමල් උඩින් ගාන විතරයි. ගොඩක් තදට ගාන්න එපා. එහෙම වුණොත් මාළු පාන් එක බහින්න පුළුවන්. නෝමල් උඩින් ගාන්න. ටිකක් ලොකු පින්සලක් ගන්නවා නම් හොඳයි. ඔයාලා මාළු පාන් තැටිවල අතුර ගන්නකොට ගොඩක් ළඟ ළඟ තියන්න එපා. මේ වගේ ගොඩක් ළඟ ළඟ තිබ්බහම වෙන්නේ මාළු පාන් පිපෙනකොට අනිත් ඒවත් එක්ක ඇලෙන්න බලනවා. ඒ නිසා ටිකක් අඩුවෙන් තියන්න බලන්න. අපි මේව ටිකක් වැඩියෙන් තියලා තින්නේ. ඔයාලා මේ වගේ තියන්න නැතුව ටිකක් අඩුවෙන් තියන්න. අපි විනාඩි 20ක් ප්‍රී හීට් කරගත්තු අවන් එක. ඒ කියන්නේ සෙන්සියස් අංශක 200ට දාලා අපි විනාඩි 20ක් ප්‍රී හීට් කරගන්නවා. ඊට පස්සේ තමයි මාළු පාන් ටික දාන්න. මාළු පාන් ටික දාලා විනාඩි 20ක් තියන්න. මේ වගේ රන්වන් පාට දිලිසි දිලිසි තියෙන මාළු පාන් ටික දැන් අපි බාගන්නයි යන්නේ. පේනව නේද ලස්සන? ඔයාලටත් පුළුවන් මේ වගේ මාළු පාන් හදන්න. ඉගෙන ගන්නත් පුළුවන්. අපේ අක්මීමණ යූත් එකට ආවොතින් ASTN බේකරි පාඨමාලාවට අමතරව තව විශාල ප්‍රමාණයක් පාඨමාලාවල් තියෙනවා. ඔයාලට කැමති එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක නිසා අපේ අක්මීමණ යූත් එකට එන්න කියලා ඔයාලට ආදරයෙන් ආරාධනා කරනවා. ඔයාලට මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්නම වෙනවා. ඒ නිසා දැම්ම ඔයා ගිහිල්ලා මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ ටග් ගාලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉක්මනටම notification එකක් දෙන්න ගන්න නම් bell icon එක අනිවාර්යෙන් ඕල් කරලා තියාගන්න. Like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් අනිවාර්යෙන්ම අපිට වැදගත් වෙනවා. ඒ නිසා අදහස් යෝජනා චෝදනා හිමත් අහලින් කමෙන්ට් කරගෙන යන්න.